අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගි ප්‍රථමයෙන් පුවත් සිරස්තල මධ්‍යම අධිවේගයේ තුන්වන අධියරේ ඉදිකිරීම ආරම්භේ බස්නාහිරින් යන ගමන් කළ රැපිඩ් පරීක්ෂාවේ 750කගෙන් එක් අයෙකුට කොරෝනා ඉදිරි පස් වසර තුල ශ්‍රී ලංකාව මැණික් විලඳාමේ කේන්ද්‍රස්ථානයක් කිරීමට සැලසුම් මග නැගුම වැඩපිළිවෙල යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතු හැර සිට ගලගෙදර දක්වා තුන්වන අධියරේ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා තුන්වන අධියරේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ කුරුණෑගල වදාකඩ පුතුහැර මාර්ගයේ ලිහිණි කිරිය අසලදී පුතුහැරින් ආරම්භ වී රඹුක්කන හරහා ගලගෙදර දක්වා කිලෝමීටර් 31.7ක් වූ මෙම මාර්ගය මන්තිරු 4කින් සමන්විත වෙනවා. එම කොටසේ ඉදිකිරීම අධීක්ෂණ හා සැලසුම් නිර්මාණ සිදු කෙරෙන්නේ මහා මාර්ග අමාත්‍යාංශයේ උපදෙස් හා මග පෙන්වීම මත මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන්. මාස 42ක් තුල මේ ඉදිකිරීම අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි. මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 142.5ක් මෙම අධියරේ ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් බිලියන 5ක මුදලක් වැය කළ අතර තවත් කෝටි 100ක මුදලක් වැය කිරීමට නියමිතයි. මේදී අදහස් දක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මම දන්නේ කඳ උඩ රටට ගියාම හැමදාම සියලු දේශපාලඥයෝ මගෙන් අහන්නේ කවදද අපිට අධිවේගී මාර්ගය ලැබෙන්නේ කියලා. අවුරුදු කීපයක් ඇතුළත අපිට ඒ කාර්ය ඉටු කරන්න පුළුවන්කම ලැබෙනවා. මම වැඩිම සන්තෝෂ වෙනවා ආද විශේෂයෙන්ම ජොන්සන් ප්‍රධානතුමා එතුමා ලේකම්තුමා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා සමාගම් වලට දෙන්නේ නැතුව මග නැගුම වැඩපිළිවෙල ගත් කිරීම තුලින් මහා මාර්ග අමාත්‍යාංශයෙන්ම මේ වැඩපිළිවෙල කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක හින්දා ඒක සම්පූර්ණ වගකීම අරගෙන පාර රජයෙන් හදන්න සූදානම් වෙලා තියෙනවා. අවුරුදු ගණනාවක් තිබිච්ච යුද්ධය අපි අවසන් කරා. රටේ සංවර්ධනය අපි ආරම්භ කරා. හැබැයි අපි පසුගිය අවුරුදු 5කදී අපි පැත්තකට කළා. අපි පරාජය කරලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ අවුරුදු 5 අපි ආපස්සට ගියා. ඒ ආපස්සට ගිය සංවර්ධනයත් එක්ක තමයි අපිට දැන් ඉදිරියට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මොකද ජනතාව මේ වැඩපිළිවෙලත් එක්ක ඉන්න ඕන. තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 171ක්. මේ අතර අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් 495 දෙනෙකු හඳුනා කැනුණා. බස්රාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් 750කගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දිනේ සිදු කෙරුණු අතර එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා කැනුණා. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 36544ක්. ඒ අතුරින් 8821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. අද දිනේ සුවය ලැබූ ආසාදිතින් 491 දෙනාත් සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 27552ක් දක්වා ඉහළ ගියා. අද දිනේ වාර්තා වූ කොරෝනා මරණ 6ද සමගින් මෙදක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 171ක්. දිනකට දැනට PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ 14000ක් 15000ක් අතර ප්‍රමාණයක් කරනවා. PCR පරීක්ෂණ 10000ක් කරොත් මිලියන 60ක පමණ මුදලක් අපේ වියදම් කරනවා. ඊට අමතරව මෙම රෝගීන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන සඳහා, රෝහල් සඳහා, ඒ ආහාර සියලුම දේවල් සඳහා අතිවිශාල මුදලක් වියදම් කරනවා. ඒ නිසා අපි සියලු දෙනාටම වියදම් කරන මුදල අඩු කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි අපි විසින් මෙම රෝගය තමන්ටත් තමන්ගෙන් වෙන කෙනෙකුටත් සෑදෙන එක වළක්වා ගැනීම. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන් කරමින් සිටි බොරල් ප්‍රදේශයේ පුද්ගලයන් 51 දෙනෙකු මත්තල පිටවීමේ පරයන්තයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පිරිස අතර හුදකලාවට ලක් කළ වනාතමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
බස්නාහිර පළාතෙන් පිටතට යන කුමන ස්ථානයකදී හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්වීමට සමහර විට ඔබට සිදු වෙයි. ඊයේ දිනේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451ක් සිදු කර තිබෙනවා. මෙයින් 5 දෙනෙක් කොවිඩ් අසාධ්‍ය බවට අනාවරණය වී තිබෙනවා. තව සති දෙකක් කාලයක් තුලත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල නිරන්තරයෙන් සිදු කරනු ලබනවා. මේ යම්කිසි කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී අසාධ්‍ය බවට අනාවරණය වුවොත් ඒ තැනැත්තා ඒ අවස්ථාවේදීම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරනවා. ඒ වගේම එම රටේ සිටී ඔහුගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා මේ සඳහා අනුගතව කටයුතු කරන්න සහයෝගය ලබා දෙන්න. සමස්තයක් විදිහට රටේ දින පරිපාලන දිස්ත්‍රික්ක 25න් 18 කීම රෝගීන් වාර්තා වෙනවා පෙරේද දවස් වෙනකොට. උත්සව අවස්ථාවකදී gedara කට්ටිය එමෙ නැත්නම් පවුල් වල කට්ටිය එකතු වෙලා ඉන්නකොට අපිට තියෙන හැඟීම තමයි අපි මේ හැමෝම දන්න කියන අයනේ. ඒ නිසා අපිට අවධානමක් නැහැයි කියන අර ස්වභාවිකවම ඇති වෙන වැරදි හැඟීමක් අපි තුල ඇති වෙන. මේ මොහොතේදී ස්වභාවික තත්ත්වය යටපත් කරගෙන මේ සියලු දෙනාම क्रियामार्ग प्रशस्त जनता सहयोग जनता हतराते अविधि अडमगानी दिस्ट्रिकेंगलिन तव पुकूर निर्माण रत्नपुर कलुतर दिस्ट्रिकलुतर सौख्य अध्यक्ष प्रकाश कला मेमेन गर्भणी अम्मल विरा पनस्पहा पॉजिटिव पनस्पाइन हतलिस्पहा अटलुगम प्रदेश भंडारगन प्रदेश विरा मेमेन समस्त रोगी हत्य हतलिस्क वार्ता हयसी हतराक अटलुगम वार्ता मे अटल प्रदेश निवेश वर्ल पीसीआर करना दें पत्लो एक जनता सहयोगी सदा लभ्युई मुकद मे सौख्य कारमल इतरा कपी मकल तम इतरा अवधान करगणतम उबे निवेश वर्ल्ट इन पोल पास लिंग शिष्य वस्तु यम प्रमाण वार्ता उन्ना पोल नगर आश्रित सह पोल प्रदेश यम अवधान तत्क मतुवीन मध्यम कंदुकरे सह वतुकर आश्रित लुकु अवधान मतुवेलातीनो अवधानम अभी हरीट कलमनाकर्णी करता समस्त वतुकर व्याप्ति में अवधान मतुवेलातीनो බන්ධනාගාර පොකුරා අපිට කලමනාකරණය කරගන්න සිද්ධ වෙලා තියෙනවා දෛනික වාර්තාවෙන් රෝගීන් ගන්න 1000 සීමාවකටත් එහා පැත්තට ගිහිලා වාර්තා වෙන තැනකට රට ගමන් කිරීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා ලෝකයේ ප්‍රවණතාවයත් ඒකයි ඒ නිසා අපි හැමෝම මේ මොහොතේ අපේ වගකීම ඉෂ්ට කරලා 2021 අවුරුද්ද ඛේදවාචකකකින් ආරම්භ නොවන අවුරුද්දක් බවට පත් කරගන්න අපි හැමෝම කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා මෙතර නිරෝධායන නීතිවලට පටහැනිව පාසල් ළමුන් හා මගින් ප්‍රවාහනය කළ හැටන් ප්‍රදේශයේ බස් රථ රියදුරන්ට හා කොන්දොස්තර වරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනුණා. රියදුරන් හා කොන්දොස්තර වරුන් මුක ආවන්න නිසලස පැලඳීමකින් තොරව ප්‍රමාණයට වඩා මගින් සංඛ්‍යාවක් බස් රථවල රැගෙන යමින් සිටි බවයි දික්වේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ආර් එස් මැදවල මහතා සඳහන් කළේ. ගොයා ගාන අඩින් ගන්නවත් දැන් ගාන ගානට ගන්නවනේ. මෙහෙම කරන්න එපා. මේ ධර්මික සෞඛ්‍යත් එක්ක තමයි ආලා මේ අකට යුනිෆෝම් එක දැක්ක ගමන් බස්සන කට්ටිය මාස්ක් දා ගන්න අපි දැන් සිවිල් එන්නේ සිවිල් ආවිලා තමයි බලන්නේ මොකද වෙන්නේ කියලා දැන් යන්න ආය පටවන්න එපා ඇටවෝ තරස් කළා දාන ඇතුළටම දානවා ශ්‍රී ලංකාව ඉදිරි 5 වසර තුල මැණික් වෙළඳාමේ කේන්ද්‍රස්ථාන ලෙස පත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා ශ්‍රීලංකා මැණිකා සොනාබන සංකමේ සංවිධානය කළ සකච්ඡාමය වැඩසටහනක් කොළඹදී පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ඊට එක්ව සිටි අතර ප්‍රධාන දේශනීය පැවැත්වුවේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල් මහතායි. මේ රටේ තියෙන අපේ සම්පත් අරගෙන වෙන රටවලට ගිහිල්ලා අපේ සම්පත් වලින් ඒගොල්ලන් ලාභ ලබා ගන්න. ඇයි අපි මේක සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ? සියලු දෙනාම දන්නවා අපේ රටේ මේ ලෝකේ තියෙන 70%ක් මැණික් අපේ රටේ තියෙනවා. තායිලන්තේ කර්මාන්තකරුවන් 3 ලක්ෂයකට වැඩිය ඉන්නවා අපේ මැණික් අරන් ගිහිල්ලා ස්වර්ණාභරණ හදන කට්ටිය. ඉතින් ඇයි අපිට බැරි මේක අපේ ලංකාවේදී කරන්න? ඉතින් අපි තමුන්නාසේලා සියලු දෙනාගේ මිතාම ගෞරවයෙන් ඉල්ලා හිටින්නේ. පතල් කරුවාගේ පවා උඩට එන්න තමුන්නාසේලාගේ මුදල් අමාත්‍යාංශයෙන් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් තම ඇවිල්ලා සාකච්ඡා කරන්න. අපි යවවට විසඳුම් දෙන්න ලෑස්ති. මුලතිව් ප්‍රදේශයේ වවුනිකුලන් වැවට කැබ්‍රතයක් පෙරලීමෙන් එකම පවුලේ 3 දෙනෙකු අනතුරට ලක් වුණා. එහිදී 12 හැවිරිදි දරුවා බේරාගෙන ඇති අතර පියා සහ දෙහැවිරිදි දරුවා අතුරුදන් වෙති බවයි පොලිසිය පවසන්නේ. මුලතිව් ප්‍රදේශයේ මල්ලාවි පොලිස් වස්මේ වවුනිකුලන් වැවට කැබ්‍රතයක් පෙරලීමෙන්
පුද්ගලයන් 30 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා වාහනේ පැදවූ 38 හැවිරිදි පුද්ගලයෙක් එවැගේම අවුරුදු 2ක කුඩා ගැහණු දරුවෙක් සහ අවුරුදු 12ක පිරිමි දරුවෙක් මේ ආකාරයට අතුරුදහන් වී ඇති බවටයි වාර්තා වෙන්නේ ඔවුන් මල්ලාවි සෙල්ලොපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී තිබෙනවා මෙම කැබ් රථය තුල සිටි අවුරුදු 12ක පිරිමි දරුවෙක් වැවට වැටීමෙන් අනතුරුව ඔහු බේරාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ මේ සම්බන්ධයෙන් මල්ලාවි පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා මා අතුරුදහන් වූ පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා නිරන්තරයෙන් අපි සඳහන් කරනු ලැබුවා මෙම උත්සව සමය තුල ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල වාහන අනතුරු වල වැඩිවීමක් දක්නට ඇති බවට මෙහිදීත් වාර්තා වෙන්නේ මෙම වැව් බැම්ම හරහා කැබ් රථය වේගයෙන් ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එය වවුනිකුලම් වැවට පෙරළී ඇති බවටයි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 4 වන සංවත්සරයේ වෙනුවෙන් සංවිධානය කළ බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ පක්ෂ ක්‍රියාකාරී හමුව අද පැවැත්වුණා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. පෝට් සිටි ව්‍යාපෘතිය වසර 5ක කාලයක් නතර කර තිබීමෙන් රටට විශාල මුදලක් අහිමි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ දවස්වල නොඑක් විදිහේ දේවල් කියාගෙන යනවා. ආණ්ඩුවේ තියෙන දේපළ විකුණන් කාපු උන්නහැලා දැන් කියනවා අර නගනහිර පර්යන්තයේ වරාය අධිකාරිය අපි විකුණන්න යනවා. නගනහිර පර්යන්තයේ හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මම එදා ව්‍යාපෘති අමතිවරයා ගෝඨාභය ජනාධිපතිතුමාවත් මහින්ද අගමැතිතුමාවත් මේ රටේ බිං අඟලක් විකුණපු අය නෙවෙයි විකුණපු දේවල් රටට එකතු කරපු අය ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ රට නැවත ගත්තු නායකයා අපේ රටේ සමහර ආයතන විකුණලා විනාශ කරා හම්බන්තොට වරාය විකුණලා ඒ විකුණපු සල්ලි වලින් ඇවිල්ලා කොළඹ වරායේ සංගීත සම්දර්ශනයක් දාලා සේවකයන්ට බොන්න දීලා පාටි දාපු ආණ්ඩු නෝ අපි විකුණනවා කියලා. අපි කිසි දවසක විකුණන්නේ නැහැ. හැබැයි අපි ආයෝජකයන්ට අඬ ගහනවා අපිත් එක්ක අවුල් සමාගම් විදියට කරන්න. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 4 වන සංවත්සරයේ වෙනුවෙන් උත්සව කිහිපයක් මැතිවරණ කොට්ටාස මට්ටමින් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බෙලියත් ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්ුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දන්නවා බඩු මිල ගැන කතා කරන ටිකක් වැඩි. බඩු මිල වැඩි. බ්‍රාන්ඩුවක් විදියට අපි එක පාලනය කරන්න උත්සාහ කරන විතරක් නෙවෙයි අපි පියවර අරගෙන තියෙන්නේ. ඒක පැත්තකින් ගොවියා ශක්තිමත් කරලා තියෙනවා. පහුගිය ආණ්ඩු වගේ පිටරටින් ගෙනල්ලා කන්න දෙන්න පුළුවන් නම් මේක අඩු කරගන්න පුළුවන්. බෑ එතකොට දේශීය ගොවියට දේශීය දීවරයට දැඩි අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක කාලයක් තිබ්බා පහුගිය ආණ්ඩුව කාලේ මැටි භාණ්ඩ බොහොමිට රටින් ගිනා. විවසායකය රැකගන්න ගමන් තමයි පාරිභෝගිකයට සාධාරණ මිලක් ලබා දීමේ උත්සාහයක නිරත වෙන්නේ. මොකද අපි විශ්වාස කරන දේ තමයි අපි දේශීය විවසායකයෝ අපේ රටේ හදන්නේ. දේශීය කර්මාන්තකරුව අපි ශක්තිමත් කරන්නේ. දේශීය ගොවියා දීවරගේ ආදායම අපි වැඩි කරන්නේ. එහෙම කරොත් විතරයි අපේ රටේ ආර්ථිකය අපට නංවලන්න. මේ අතර මහනුවර යටිනුවර මැතිවරණ කොට්ටාෂයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිව්වන සංවත්සරය වෙනුවෙන් සමරම් උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. තවත් කොරෝනා ආසාදිතින් 123 දෙනෙකු අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව අද දිනේදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 618ක්. ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 36667ක්. කොළඹට කිරි ගමට කැකිරි ක්‍රමවේදය වෙනස් කරමින් ගමේ දරුවන්ටත් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දීම දැන් සිදුවනවා. රටේ අනෙක් දරුවන්ට මෙන් තමන්ටද ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නැති කමින් ආනමඩුව මොරගහවැව ප්‍රදේශයේ පාසල් දරුවන් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටියා. දුරකථන සඳහා සංඥා නොමැති කමින් ඔන්ලයින් ක්‍රමයට පාඩම් ඉගෙනීම ඔවුන්ට සිහිනයක් වුණා. අඩි 60ක් පමණ උස ජල ටැංකියට නැග දුරකථන සංඥා ලබා ගැනීමට මේ දරුවන් උත්සාහ කළේ කෙසේ හෝ අධ්‍යාපනය ලැබීමේ ඌමනාව නිසාමයි. මොරගහවැව දරුවන් විදිනා මෙම අපහසුතා අවබෝධ කරගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් औषध सेनानायक महता निर्धारित मेम प्रदेश अवश्य अंतर्जाल पहसुकाम लबादीमर गता जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमागे गमट सन्निवेदन व्यापृति अटते सति देखाक्तुल एम सन्निवेदन सबत्ता लबादीमट हकीवुना रुपया कोटियकट आसन्न मुदलाक एसंदहा वैकेरुना एसमगम मुरकावेव दन्गस्वेव विद्याले दरुवंट
රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් අධ්‍යාපන සංවේදන පද්ධතියක් ලබා දීමටද ක්‍රියා කෙරුණා. දැන් මේ ප්‍රදේශයේ දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් ඔන්ලයින් අධ්‍යාපනයේ ලැබීමේ අවස්ථාව පවතිනවා. අද සිග්නල් ප්‍රශ්නේ විසඳලා දුන්නා. ගොඩාක් සතුටුයි. ඒ නිසා මේ ඉන්ටර්නෙට් පහසුකම් අපගේ දුර අධ්‍යාපන සඳහා මෙවලමක් ලෙස භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. සිග්නල් තාක්ෂණයෙන් අඩු ගම්මානයක් තිබ්බේ. ඒ සිග්නල් තාක්ෂණය ඉක්මනට විසඳලා දුන්න එක ගැන රට ලෝකේ බබලන් ඉන්න ළමයි හැටියට අපට ගොඩාක් සතුටුයි. අපේ රටේ ජීවත් වෙන සුවිශේෂී මිනිසුන්ගේ අතීත ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගය. එක්දහස් නවසය හතලිස් දෙක වසරේ දෙසැම්බර් 16 වෙනිදා පූගොඩ තරාලා නම් ග්‍රාමයේදී මෙලව උපත ලද බෙනඩික් ජෝසප් නම් කුඩා දරුවා අනාගතයේදී අපේ රටේ දහස් ගණනක් ජනතාවට නිවැරදි මාවත පෙන්වා දෙන ශ්‍රේෂ්ඨයෙකු වේ යයි ඔහුගේ දෙමව්පියන් ඒ මොහොතේත් නොසිතුවා වෙන්නට පුළුවන්. නමුත් දිනෙන් දින වැඩිවියටපත් ඔහු මිනිසුන්ට පිහිටවීම නම් වූ මනුෂ්‍ය ගුණධර්මය තම හදවත තුළ රෝපණය කරගත්තේ කවදාක හෝ තමන් එවැනි උතුම් මිනිසෙකු බවට පත්වීමේ අදිෂ්ඨානයෙන් යුතුව විය හැකිය. කෙසේ නමුත් වසර 28කට පසු එනම් 1970 වසරේ හරියටම අද වගේ දිනයකදී ජේසුස් වහන්සේගේ සරණ යන මේ උතුම් මිනිසා බෙනඩික් ජෝසප් නමින් සිය පූජක දිවිය ආරම්භ කරනවා. මේ දී කියන තෝරන මා පළමුවෙන්ම මගේ පත්වීම ලැබුවේ බොරැල්ල මා ඉගෙනගත්ත සාන්තලෝෂස් දේවසත්තලේ කතිකාචාර්යවරයෙකු හැටියට සහ බාණ්ඩාගාරික පේතුමා හැටියට. දැතර මෙතනදීත් මා කල්පනා කළේ අප දේවසත්තලේ නොලබපු යුගයේ අවශ්‍යතාවනට සරිලන ලෙස මේ දරුවන්ව යොමු කරන්නට අපි කටයුතු කළ යුතු බව 1984 පමණ වන විට තමන්ගේ ගමන් මඟ තරමක් වෙනස් කරගත් බෙනඩික් ජෝසප් පියතුමා මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කලාව වෙනුවෙන් තමන්ට යම් දෙයක් කළ හැකි බවට වූ විශ්වාසය මතයි. ඒ අනුව ගුවන් විදුලි වැඩසටහන් සහ රූපවාහිනී වැඩසටහන් රැසකට දායකත්වය ලබා දුන් මෙතුමා කලාව වෙනුවෙන් තවත් සුවිශේෂ වැඩකට අත තබනවා. එක්දහස් නවසය 73 වසරේදී ඒනස්ට් පෝරුතොට පියතුමා විසින් ආරම්භ කරන ලද OCI කලා සම්මාන උළෙලේ වගකීම 1984 සිට බාරවන්නේ මෙතුමාටයි. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ කලාව සහ කලාව පෝෂණය කරන්නට වෙහෙස වූ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් දෙවන්ත සම්මාන උළෙලක් සංවිධානය කරන බෙනඩික් ජෝසප් පියතුමා කිසිදාකත් ජාති කුල ආගම් පිළිබඳ සැලකීමකට ගත්තේ නැහැ. ඒ කාලයේදී මට මතකයි විශේෂයෙන්ම ගරු ඒනස් පෝරුතොට පියතුමා මාසලින් ජයකොඩි පියතුමා වැනි අය අපට සැබෑ ආලෝක ධාරාවන් ගෙනෙන මහා පුරුෂයන් ලෙස කටයුතු කළා. ඒ වගේම හලාවත එවකට හිටපු රදගුරු විශේෂයෙන්ම එඩ්මන් පීරිස් උතුමාණන් අපව විශේෂ ආකාරයකින් ඒ වෙත යොමු කරන්නට කටයුතු කළා. කලාවට මහඟු සේවාවක් කළ මේ උත්තම පුරුෂයා කලාවේ අද ඉරණම පිළිබඳවද සිය අදහස් මෙසේ පළ කළා. මම හිතන්නේ හොඳම දේ තමයි අපේ කලාකරුවන්ව එක්තරා යොමුවකට ගෙන යන්නට දේශීය දේ අගය කරන්නට ඒ අයට අවස්ථාවන් ලබා දෙනව වගේම ඒ සංස්කෘතික උරුමයන් පැවතියේ කොහොමද කියන කාරණයන් දැන හැඳින ගන්නට උවමනා කරන ඒ තලයන් සැපයීම වැදගත් වෙනවා. උසස් නිර්මාණ ගොඩනගා ගැනීමේදී ඒවා සැබෑ ලෙසින්ම ජනතාවට ප්‍රයෝජනදායී ලෙස ලබා ගන්නට වගේම ප්‍රයෝජනයට ගන්නට අපි කටයුතු යෙදීම වැදගත් වෙනවා.
කතෝලික සිනමා පරිෂදයේ ආසියාකරයේ උපසභාපතිවරයා ලෙස මෙන්ම ලේකම්වරයා ලෙසද කටයුතු කළ බෙනඩික් ජෝසප් පියතුමා අද වන විට සිය ජීවන ගමන් මගේ 78 වන විය පසු කරමින් සිටිනවා. අමතක නැති මතක තුලින් අප අද ඔහු වෙනුවෙන් මේ සටහන තබන්නේ බෙනඩික් ජෝසප් පියතුමා වැනි ශ්‍රේෂ්ඨයින් තව තවත් මේ සමාජයට අවැසි නිසාමයි. සුවහස ජනතාව සනහාලු මෙවන් චරිතවලට ජීවයක් වන්නට ඔබත් සූදානම් අමතන්න යාපහුව රාජධානියට අයත් කිරි ඉතුරු මැඩිල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ ආසන්නයේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඇති ගස් ගලවා ඉවත් කිරීම හේතුවෙන් එහි පුරාවස්තු වලට හානි සිදුව තිබෙනවා යාපහු රාජධානියේ බුවනකබාහු රජ සමිති තලගලු සිටුවරයා කියේ ප්‍රධානත්වයෙන් මෙම විහාරස්ථානයේ ඉදිකල බව ඉතිහාසයේ සඳහන් වෙනවා එම භූමියේ පුරාවස්තු රැසක් පවතිනවා ගස් ගලවා ඉවත් කිරීම හේතුවෙන් පුරාවස්තු වලටද හානි සිදුව ඇති බවයි පූජ්‍ය උක්වත්තේගම පියනන්ද හිමියන් චෝදනා කරන්නේ මෑතයක් භාගයේ මේ යාබද ඉඩම්කරු විසින් මේ මහා දෙවන්ත සංහාරය කරලා තිනවා ඉතින් මේ සම්බන්ධයෙන් මම අදාළ සියලු දෙනා දැනුවත් කරලා තිනවා මං ඉල්ලා සිටින්නේ සාධාරණ විසඳුමක් මේ පිළිබඳ මහව ප්‍රාදේශීය ලේකම්බරියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ සිද්ධිය පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන බවයි පුහුණුව ලැබූ කැඩට් නිලධාරීන් 187 දෙනෙකුගේ විසරයාම දියතලාවේදී සිදු වුණා නව කැඩට් නිලධාරීන් 187 දෙනාගේ විසරයාම දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේදී පැවැත්තුනේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සරබ උපදේශක කණ්ඩායමකින් යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා මෙම විසරගිය පිටසට කාන්තා නිලධාරීන් මෙන්ම මාලිතිවේ නහා සැම්බියන රටවලට අයත් නිලධාරීන් පිරිසක්ද ඇතුළත් මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්